아이보안 한국어를 알고 싶다. 말티비 쇼에 띵기는 코리아노 바샤위 디티크 마트미 왜아카르는 삼반드 왜드사타하나. 오브 코리아노 바샤위 탈룻남 한국어를 만나다 기에는 왜드사타하나 니르마니카르라 띠에노. 마 니르마니카르 한국어를 만나다 기에는 미 플레이리스트 가누어다마이 미 포타하달라 띠에니. 오브드 미 포탈라 바가톳 타니마마 මූලික කොරියානු භාෂාව සම්බන්ධ කරුණු අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. මේ පොත ලබා ගන්න නම් Hangul in Sinhala කියන Facebook පිටුවට ගිහම ඒ පිටුවේ මුලින්ම මේ පොත සම්බන්ධ විස්තර දක්වලා තියෙනවා. මේ විස්තර බලලා පණිවිඩයක් එවුවොත් ඔබේ නිවසේටම මේ පොත ලබා ගන්න පුළුවන්. හංගුගොර මන්නාදා මූලික ව්‍යාකරණ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ පාඩම් මාලාවට එකතු වෙන්න. මේ හංගුගෝරල් අයගුසිප්තා 41 වෙනි පාඩම. අද අපි කතා කරන රටාව ඉතාමත් වැදගත් අරුතක් ඇති නාමපදයක් එකතු වෙච්ච රටාවක්. කියල්කවා. ප්‍රතිපල අපි බොහෝ වෙලාවට ජීවිතේ බලාපොරොත්තුෙන් ඉන්න දෙයක්. අධ්‍යාපනයේදී හෝ රැකියාවක් ලබා ගන්න ඉන්නකොට අපි බොහෝ වෙලාවට විභාගයකට මුහුණ දෙනවා. ෂිහොම්. ඒකම රැකියාවකට යන්න කලින් සම්මුඛ පරීක්ෂණයකට ලක් වෙන වෙලාවල් තියෙනවා. මියොන්ජොබ් වර්තමානයේ තත්ත්වය හොයලා බලලා ඉදිරියේදී අනාගතයේදී කළ යුතු දේ හොයලා බලන්න නැත්නම් වර්තමානයේ ඇත්ත තත්ත්වය හොයාගන්න අපි සමීක්ෂණ කරනවා. මේ සමීක්ෂණවලට ජෝසා කියලා කියනවා. යම්කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තුෙන් එක දිගට නිරීක්ෂණය කරලා ලබා ගන්න නිගමන මේ වගේ ප්‍රතිඵලත් අපිට ඉතා වැදගත් වෙනවා. මේ වගේ අවස්ථාවලට අපි කියනවා පරේෂණ කරනවා කියලා. ශිරම් ශිරම් කියලා කියනවා. සිහම් කියල්කවා මියන්ජප් කියල්කවා ජෝසා කියල්කවා සිරම් කියල්කවා ඔය වගේ ප්‍රතිඵල අපි එක එක අවස්ථාවල බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ කියල්කවා කියන වචනේ යෙදිච්ච රටාවක් තමයි අද අපි බලන්න යන්නේ. මේ රටාව හොඳින් බලන්න. ඉදිරියේ තියෙනවා න් නැත්තං නියන් ඊට පස්සේ කියල්කවා කියලා කියනවා. දැන් අපි කලින් කතා කරා වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීම ගැන. මෙතනත් අපි වාක්‍ය දෙකක් සම්බන්ධ කරනවා. කොහොමද? පළවෙනි වාක්‍යයේ අපි කියන්නේ යම්කිසි දෙයක් සිදුවීම ගැන. ඊට පස්සේ මේ රටාව යොදලා ඊළඟ වාක්‍යය කියනවා. ඊළඟ වාක්‍යයෙන් අපි කියන්න ඕනේ ඉදිරි වාක්‍යයෙන් අපි කියපු දේ හේතුවෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් ගැන. පළවෙනි එක තමයි හේතුව. ඊට පස්සේ දෙවෙනි වාක්‍යය තමයි ප්‍රතිඵලය. දැන් මේ වාක්‍ය දෙක අතරට එනවා න් නැත්තං නියන් කියල්කවා කියන රටාව. මේ රටාව යොදන්නේ ක්‍රියාපදයක් අවසානයට. ක්‍රියාපදයේ ධාතු අවසානයට ස්වරයක්ද පචිමක්ෂරයක්ද එන්නේ කියන එක ඉතාමත් වැදගත් වෙනවා. අපි උදාහරණ කීපයක් බලමු. කුම්බුහදා යොල් සිම්හි කුම්බුහදා ඉතා උවමනාවෙන් පාඩම් කරනවා කියන තේරුම. ඉතා උවමනාවෙන් පාඩම් කරනවා කියන මේ ක්‍රියාවේ ප්‍රතිඵලය වශයෙන් අපට කියන්න පුළුවන් මොනවද? හන්ගුගෝ සිල්යෝගි නිල්දා කොරියානු භාෂා කුසලතාවේ, ඒ කියන්නේ හොඳට තේරෙනවා හොඳට කතා කරන්න පුළුවන් කියන මේ කුසලතාවය සිල්යොක් නිල්දා වැඩි වෙනවා කියන තේරුම. හන්ගුගෝ සිල්යෝගි නිල්දා කියන ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන්. මේ වාක්‍ය දෙක දැන් අපි සම්බන්ධ කරනවා. යොල්ෂිමි කොම්බුහදා හන්ගුගෝ සිල්යෝගි නිල්දා. කොම්බුහදා අවසානයට න් කියල්කා කියන රටාව දැම්මහම කුම්බු හන් කියල්කා බවට පත් වෙනවා. මොකද පචිමක්ෂරයක් නැහෙනේ. ඒ නිසා නියන් කියල්කා යෙදෙන්න ඕනි. යොල්ෂිමි කුම්බු හන් කියල්කා. හන්ගුගෝ සිල්යෝගි නුරොස්සිමිදා. දැන් මෙතන හන් කියල්කා කියලා කියන තැන යමක් වෙලා අවසානයි. ඔයාලට පේනවා ඇති අපි කතා කරන්නේ ප්‍රතිඵලය ගැනනේ. එහෙනම් යමක් සිදුවී අවසාන විය යුතුයි. යමක් සිදුවී අවසාන වෙන නිසා තමයි අපිට ඒ ප්‍රතිඵලය කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කොම්බුහන් කියල්කවා කියන්නේ පාඩම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙතන අතීත කාලය තමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රතිඵලයත් අතීත කාලෙන් අපි කියන්න ඕනේ. සිල්ලෝගි නුරොස්සමිදා අතීත කාලෙන්. යොල්ෂිමි කොම්බුහන් කියල්කවා හංගුගෝ සිල්යෝගි නුරොස්සමිදා. හොඳින් පාඩම් කළ නිසා කොරියානු භාෂා කුසලතාවයන් වැඩි වුණා කියලා තමයි මෙතන කියලා තියෙන්නේ.
අපිට තවත් එකක් කියන්න පුළුවන් ප්‍රතිඵලයක් වශයෙන් හොඳට පාඩම් කළ නිසා දරුවන්ට නම් A level පාස් වුනහම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්කම ලැබෙනවානේ. තෙහක්යෝයේ ඉප්පක් හදා කියන ප්‍රතිඵලය ලබන්නත් පුළුවන්. අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යම්කිසි විශ්වවිද්‍යාලයකට පාසලකට ඇතුළත් වෙනකොට තමයි ඉප්පක් හදා කියලා කියන්නේ. යොල්ෂිමි කුම්බුහන් ගල්කා තෙහක්යෝයේ ඉප්පක් හල්සු ඉසස්සයෝ අපිට ඕන විදිහට කියන්න පුළුවන්. අපි තවත් අවස්ථාවක් අරගෙන ප්‍රතිඵලය බලමු. සොංශිල්හගේ ඉල්හදා සොංශිරදා අවංකව කරන වැඩේ හරියාකාරව ඉල්හදා කරනවා කියන තේරුම. සොංශිරගේ ඉල්හදා කියන මේ ක්‍රියාව නිසා ඇතිවිච්ච ප්‍රතිඵලය මොකද්ද? තුනිල් බොල්දා සල්ලි හම්බ කරනවා කියන ප්‍රතිඵලය. හරියාකාරව අවංකව වගකීමක් ඇතිව වැඩ කළ නිසා ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන් වුණා. කොහොමද අපි මේක කියන්නේ? සොංශිරගේ ඉල් හන් ගල්ගා තුනිල් මානි බොල්සු ඉසස්සමිදා. දැන් මෙතනත් අතීත කාලෙන් තමයි කියලා තියෙන්නේ ප්‍රතිඵලයක් ගැන කියන නිසා. මේ වැඩේ කළ නිසා මේක කරන්න පුළුවන් වුණා කියන තේරුමෙන්. තවත් උදාහරණයක් බලමු. කුජුනි යාගල් මොක්තා. බෙහෙත් බිව්වා. කොහොමද බිව්වේ? කුජුනි එක දිගට බිව්වා. උදේටයි රෑටයි හැමදාම බොන්න තියෙනවා. රෑට බොන්න නැති වෙලාවල් තියෙනවානේ. සමහරලාට උදේට අමතක වෙන වෙලාවල් තියෙනවානේ. එහෙම වෙන්නේ නැතුව හරියට වෙලාවට බිව්වා. කුජුනි යාගල් මොක්තා කියන මේ ක්‍රියාව නිසා මොන වගේ ප්‍රතිඵලයක්ද ඇති වුනේ? පෙයොන්ගි සිසන් දෙසි නා ජොස්සමිදා. දැන් අපි ගිය පාර පාඩමක ඉගෙන ගත්තා සිසන්තත් කියන යෙදුම. දැන් මේ වාක්‍ය දෙක කොහොමද අපි එකතු කරන්නේ? කුජුනි යගල් මොගන් ගයකා. මෙතන මොක් කියන ධාතුවට ඍණ එන්න ඕනේ. මොගන් කියලා තමයි උච්චාරණය වෙන්න ඕනේ. කුජුනි යගල් මොගන් ගයකා. පෙයොන්ගි සිසන්තසි නාජස්මිදා. එක දිගට බෙහෙත් ටික හොඳට බිව්ව නිසා අසනීපය හෝදල යවුවා වගේ සනීප වුණා. දැන් මෙතන යමක් කළා ඒ කළ හේතුවෙන් ප්‍රතිඵලයක් විදිහට මෙහෙම වුණා කියලා කියන්න තමයි අපි ඉගෙන ගත්තේ. මේ ආකාරයට යම් ක්‍රියාවක් කරලා ඒ හේතුවෙන් සිදුවන ප්‍රතිඵලයක් පෙන්වන්න අද මේ ඉගෙන ගත්ත රටාව ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ ජීවිතයේත් මේ ආකාරයෙන් යම් ක්‍රියාවක් කරලා ලැබපු ප්‍රතිඵල තියෙනවද කියලා හිතලා බලන්න. කොරියානු භාෂාව ඉගෙන ගන්නකොට බොහොම වැදගත් දෙයක් තමයි තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා භාෂාව ඉගෙන ගන්න එක. මොකද තමන්ගේ අත්දැකීම් අනුව හිතන්න පුළුවන් නම් අලුත් වාක්‍ය හදන්න පුළුවන්. අලුත් සංවාදවලට ඔබේ මේ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. ඔබේ අත්දැකීම් ගැන කතා කරන්න බය වෙන්න ලැජ්ජ වෙන්න එපා. තව කෙනෙක් එක්ක මේ දේවල් ගැන කතා බස් කරලා කොරියානු භාෂාවෙන් මේ දේවල් කියන්නේ කොහොමද කියලා හිතලා බලන්න ඔබත් පුහුණු වෙන්න. මේ පාඩම් ඔබේ හිතවත් ගුරුවරුන්ට හෝ හිතවතුන්ට බෙදලා දෙන්න. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඉතා වැදගත් වේවි. ඔබ කැමති පාඩම් ලයික් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.